පුවන් වල හැමෝටම ඉතින් හැමදෙනාම හොඳින් ගෙදරට වෙලා ඇති කියලා හිතනවා මම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ හරියටම කොහොමද බටර් කේක් එකක් හදාගන්න කියලා. මුලින්ම මම පාන් පිටි ග්‍රෑම් 250ක් අරගන්නවා. ඒක මම හලා ගන්න යන්නේ දැන්. පිටි එකටම මම බේකින් පවුඩර් තේ හැඳි දෙකක් දාගෙන දැන් හොඳින් ඒක හලා ගන්නවා. පිටි ටික හලාගත්තට පස්සේ ඒක ටිකක් පැත්තකින් තියලා මම දැන් ලොකු ප්‍රමාණයේ බිත්තර හතරක් අරගෙන කහමද සහ සුදු මද වෙන් කර ගන්නවා. සුදු මදයට පොඩ්ඩක්වත් කහමදේ මිශ්‍ර වෙන්න දෙන්න එපා. වෙන් කරගත්ත බිත්තර ටිකත් පැත්තකින් තියලා ඊළඟට මම බටර් ග්‍රෑම් 250ක් බීට් කරගන්න යන්නේ. කේක් එකට බටර් ගනිද්දී හැම වෙලෙම කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ගන්න. දැන් මම විනාඩි 5ක් විතර බටර් එක බීට් කරගන්නවා. ඊළඟට මම කුඩු කරගත්ත සුදු සීනි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. සීනි ටික ටික බටර් එකට දාන ගමන් බීට් කරගන්න. බටර් එකයි සීනි එකයි හොඳට බීට් වුනහම මේ වගේ ලාපැහැයක් එනවා. එතකොට අපි වෙන් කරගත්ත බිත්තර කහමද ටික මේ මිශ්‍රණයට දාලා නැවතත් බීට් කරගන්නවා. ඊළඟට මම වැනිලා තේ හැඳි දෙකක් ඒකටම දාලා නැවතත් බීට් කරගන්නවා. මේ ටික කරන අතරේ ඔයාලා අවන් එක ප්‍රී හීට් කරගන්න උනේ සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් විතර. දැන් මම අපි කලින් වෙන් කරගත්ත බිත්තර සුදු මද ටික බීට් කරගන්න යන්නේ. සුදු මදයක බීට් කරනකොට බීටර් එකේ තල දෙක හොඳින් පිරිසිදු කරලා වතුර නැති වෙන විදිහට හොඳින් පිහදාලා තමයි ගන්න ඕන. දැන් මම හොඳින් බිත්තර සුදු මද ටික පිපිලා එනකන් බීට් කරගන්නවා. අපි කේක් එකට බිත්තර දානකොට බිත්තර මෙහෙම කහමද සුදුමද වෙන් කරන්නේ නැතුව හදා ගන්නත් පුළුවන්. නමුත් මේ විදිහට බිත්තර කහමදේ සහ සුදුමදේ වෙන් කරලා ගන්න එකේ වාසිය තමයි කේක් එකේ වොලියුම් එක එහෙමත් නැත්නම් කේක් බැටර් එකේ ප්‍රමාණය වැඩි කරනවා මේකෙන්. ඒ වගේම අනිත් එක තමයි කේක් එකේ සොෆ්ට්නස් එකත් වැඩි කරගන්න පුළුවන් අපට. බිත්තර සුදු මදයක හොඳින් බීට් වුනාම භාජනය අනිත් පැත්ත හැරෙව්වත් වැටෙන්නේ නැති ගානට මේ බිත්තර සුදු මදයක එනවා. ඒ තත්ත්වයට එනකන් අපි බීට් කරගන්න ඕන. දැන් බිත්තර සුදු මදයක බීට් කරගෙන ඉවරයි අපි. ඊළඟට අපි හලාගත්ත පාන් පිටි ග්‍රෑම් 250 වගේම කිරි මිලිලීටර් 40ක් අරගෙන තියෙනවා මම. අපි කලින් බීට් කරගත්ත බටර් සීනි සහ බිත්තර කහමද මිශ්‍රණයට පිටි සහ කිරි ටික දාගන්න යන්නේ අපි දැන්. පිටි ප්‍රමාණය කොටස් 3කට සහ කිරි කොටස් 2කට දාලා තමයි අපි මේක මික්ස් කරගන්න යන්නේ. මුලින්ම පිටි එක කොටසක් දාලා මම ස්පැචියුලා එකකින් මේක මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ කිරි වලින් භාගයක් දාලා නැවතත් මේ මිශ්‍රණය කලවම් කරගන්න. නැවතත් මම පිටි තව කොටසක් දානවා.
දැන් ඉතුරු කිරි ටික දාලා නැවතත් කලවම් කරගන්න. අවසානයේට මම අන්තිම පිටි කොටසක් දාලා මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. පිටි සහ කිරි ටික මිශ්‍ර කරගත්තට පස්සේ මම ඊළඟට අපි බීට් කරගත්ත බිත්තර සුදු මදයක බැටර් එකට දාලා හොඳින් කලවම් කරගන්න යන්නේ. දැන් අපි කේක් බැටර් එක හදාගෙන ඉවරයි. ඊළඟට මම අපේ ට්‍රේ එක අරගෙන බේකින් පේපර් එකකට දාගන්නවා. දැන් බැටර් එක ට්‍රේ එකෙන් භාගයක් කෙන විදිහට දාගන්න ඕන. බැටර් එක ගොඩක් ට්‍රේ එකට පුරව ගන්න එපා. එහෙම වුණොත් අපේ කේක් එක ඉස්සිලා පැලෙන්න බලනවා. බැටර් එක දාගත්තට පස්සේ මේ විදිහට පොඩ්ඩක් ට්‍රේ එක බිම ටැප් කරගන්න. දැන් මම කේක් එක බේක් වෙන්න අවන් එකට දාන්න යන්නේ. සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට විනාඩි 40ක් තමයි මම කේක් එක බේක් කරගන්න දාන්නේ. ඇත්තටම අවන් එකෙන් අවන් එකට ඔයාලට මේ කේක් එකක් බේක් කරගන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම තමන්ගේ අවන් එකේ හදලම බලන්න ඕන කොච්චර වෙලාවක් මේ සඳහා යනවාද කියලා. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තමයි විනාඩි 20ක් යනකම් අවන් එක අරින්න එපා. එහෙම වුණොත් තමයි කේක් එක ගොඩක් වෙලාවට බහින්නේ. දැන් අපි කේක් එක බේක් වෙලා තියෙන්නේ. ඉතින් අපිට හරිම ලේසියෙන් බටර් කේක් එකක් හදාගන්න පුළුවන්. ඔයාලත් ගෙදරදි හදලා බලන්න කොහොමද කියලා. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස්, යෝජනා සහ ගැටලු කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. තවමත් යමීම මේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඒ ඇසල ඇති බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. අපේ යමීම මේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් කරන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.